ගස්ස එවුනාට ඉතින් මේ කතාව කියන්න මේ බෑ බාර ඇරියද වැහුවද සමහර තැන්වල ඇරලා සමහර තැන්වල පොලිසියෙන් එලා වහනවා සමහර තැන්වල මිනිසුන් අල්ලන් යනවා සමහර තැන්වල හොඳට පහසුවෙන් නිදහසේ ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා එතකොට මේක කොහෙන් කොහොම වෙනවද නොවෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ ඒක තමයි ආශ්චර්යමත් සිද්ධිය ඒ වගේම මේ දවස්වල අගමැති ඉතාලියේ ජනාධිපති ඇමරිකාවේ එතකොට ලංකාවේ කෙරවල පිටිය විකුණනයකට විරුද්ධව විමල් වාසු තිස්ස විතරණ ඇතුළු කණ්ඩායම මහා අරගලයක නියැලෙනවා ඒ අසෙන් උදේගම්මන්පිල තවත් බිස්නස් එකකට අරාබියට ගිහිල්ලා තියෙනවා ජගත් කුමාර ගාමිණී ලොකුගෙත් එක්ක රණ්ඩු කරන අතරේ සරත් වීරසේකරත් ඒ වළියට පැටලිලා අන ලොකු යුද්ධයක් පාදුක්කේ දිසාවේ මොකක්ද මලයිලව්වක් එතකොට ඇයි දකුණු පළාතේ විලිගමගේ ආණ්ඩුකාරතුමා උන්නේ ඔංචිලි පදිනවා අපි කිව්වේ ඉතින් බලන්නකෝ මේ රට කොච්චර ලස්සනද කියලා මෙච්චර වසංගත කාලයක් වෙලා මේ රට කොච්චර ලස්සනට දුවනවද කියලා ඉතින් මේ හින්දම අපි හිතුවා අපිත් මොකටද ওই තරම් බැරෑරුම් විදියට බරසාර විදියට මොලේ වෙහසවන්නේ කියලා අද ටිකක් පොඩි නිවාඩුවක් ගන්න බොහොම විවේකයෙන් ඔබට ලස්සන කතාවක් කියන්න ඒකට නිමිත්ත උනේ Facebook එකේ අපි දැකපු මෙන්න මේ post එක මේක දාලා තිබුණේ පහුගිය මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා බලන්නකෝ මේක මේකේ තියෙන්නේ මෙහෙමනේ අපේ තාත්තා අවුරුදු 55 දී මිය ගියේ ඇල්කොහොලික් සිරෝසිස් වලින් එතකොට අපේ ලොකු අයියාට වයස අවුරුදු 30යි මල්ලිට 22යි අපි පුතු හතර දෙනාම හා එකම බෑනා රෙස්පොන්සිබල් ඩ්‍රින්කින් තවම එතකොට අපි මේ ඇහැව්වමයි උපන්තයකට එහෙම ඩ්‍රින්කින් එකක් රෙස්පොන්සිබල් ඩ්‍රින්කින් ඒ වුණාට ඉඳලා හිටලා බල්ලට මචං කියන ගානට ගහනවා තමයි ඉඳලා හිටලා හැමත් වෙනවා දැන් ලොකු අයියාට 71යි මල්ලිට 63යි මේ අයියා කියලා කියන්නේ සුනන්ද දේශප්පිය අංශේ ඉන්නේ මට 66යි ඒත් නොදැවි පියාගේ අඩිපාරේ යනවා නොදැවි පියාගේ අඩිපාරේ යනවා බොන මිතුරන් දිනේවා පසු ඔලියමි බීමේ සතුට නොදන්නාය පමණක් බීමට එරෙහිව සිටි ඔවුන් ගැන අනුකම්පා කරමු ඔන්න මැකෝගේ සටහන මේ අවිධිමත්ව බාර් ඇරලා වෙච්ච මගුල හින්දා තමයි මේ මේ මැකෝටත් මේක ලියන්න සිද්ධ වෙන්නේ මොකද වාද විවාද යනවනේ Facebook එකේ හැමතැනම වාද විවාද මොකද මේක ඇරියේ තමරු කියන අය අරින්න ඕනේ දැන් අපිට බොන්න ඕනේ අපිත් කියන්නේ ඕක ඇරියට කිසි වරදක් නැහැ ඕක ඇරපු විදිහේ වරද තියෙන්නේ ඉතින් ඒකින්ද මැකෝගේ සටහනත් එක්ක අපිත් එකලහම එකඟයි ඒ විතරක් නෙමෙයි ඒ ඒ සටහනත් එක්කම අපිට මේ සමාජය ගැන මේ ජීවිතය ගැන අලුතෙන් හිතන්න ලොකු විවරයක් පෑදෙනවා මෙන්න මෙහෙම දැන් ඔබ දන්නවා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා ඔය හිටපු සභාපති මැතිවරණ කොමිසමේ මහින්ද දේශප්‍රිය මහත්මයාට විරුද්ධව නීතිමය පියවර ගනිමින් ඉන්නවා මොකද්ද හේතුව ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති පත්වීමට නොමිනේෂන් දෙනකොට එයා ඇහුවේ නැහැ කියලා අර ද්විත්ව රටවැසිභාවය ගැන ඩුවල් සිටිසන්ෂිප් ගැන ප්‍රශ්න කළේ නැහැ ඒක නිසා එයා ඒකට වරදකරුවේ තමගේ රැකියාවේ වගකීම් පැහැරහැරියයි කියලා නීතිමය කටයුතු කරමින් ඉන්නවා ඉතින් එතකොට මෙහෙම තියෙන වෙලාවක තමයි අපි දකින්නේ මේක දැන් අපිත් ඒ නාගානන්ද කොඩිතෝක්කු මහත්මයාගේ කාර්යයට සහාය වෙනවා මොකද ඒක ඇත්තනම් එසේ කළ හැකිය තිබියදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නොකර සිටියානම් ඒක වරදක් ඉතින් අපිත් ඒකට සහයෝගය දෙනවා ඒ නාගානන්ද කොඩිතෝක්කු මහත්මයාගේ නඩු කටයුත්තට නමුත් ඒක අපිට දැනගන්න වෙන්නේ ඉතින් ওই නඩුව ගිහිල්ලා ඒකේ තීන්දුවක් ලැබුණාම ඒ තීන්දුවෙන් අපිට දැනගන්න පුළුවන් ඔහු වරදක් කරලා තියෙනවද නැද්ද කියලා. හැබැයි ඉතින් ඒ කිසිවක් සලකන්නේ නැතුව මේ රටේ මම දන්නවා මම පෞද්ගලිකවම දන්නවා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති ඔය අපි මැකෝ කියලා ආදරයට කියන මහින්ද දේශප්‍රිය මහත්මයාට ආදරය කරන සෙනෙහවන්ත වුණු විශාල පිරිසක් ඉන්නවා සමාජයේ. ඔවුන් ඔහුට කොන්දේසි විරහිතව කැමති. ඉතින් ඒකට අපිට මුකුත්වක් කියන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගෙන් කවුරු හරි ඇහුවොත් මේ ඕගොල්ලෝ දන්නවද මෙයා මේ යගේ රාජකාරියේ පැහැර ඇරලා තිනවා එහෙම තියෙද්දිත් ඕගොල්ලෝ එයාට ආදරය කරනවද කියලා.
අපිට ඒ වැඩක් නැහැ මැකෝ කියන්නේ ජොලි පුරා එච්චරයි අපිට කියන්න තියෙන්නේ අන්න ඒක මං අහලා තියෙනවා ඒකම කියනවා අයියෝ ඒ නාගානන්දට පිස්සු ඔන්නෝම කියනවා ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ එකෝ ඒක ගණන් ගන්න නැහැ එතන වරදක් තිබුණත් ඒ මිනිස්සු ගණන් ගන්න නැහැ ඊට වැඩිය ලොකුයි මැකෝට තියෙන ආදරේ එහෙම නැත්තම් ඒගොල්ලන්ට ඒ ගැන දැනීමක් නැහැ සහ ඒ වගකීම ගැන මොකක් හරි අවබෝධයක් නැහැ එහෙම නැත්තම් ඒගොල්ලෝ ටක්කෙටම දන්නවා මෙතන වරදක් සිද්ධ වෙලා නැහැ මැකෝ එහෙම වරදක් කරන කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් අර මං කියන්නේ නාගානන්ද මහතා කරන චෝදනාව ඔප්පු වුණොත් ඉතින් මැකෝ හිරේයයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. වරදක් නම් ඉතින් දඬුවම් ලැබෙන්න බෑ. එහෙම නෙමෙයි නම් ඔහු මිදස් වෙයි. එහෙම චෝදනාව ඔප්පු වුණොත් ඔප්පු වෙලා හිරේ ගියොත් හිරේ ගිහිල්ලා ඇවිල්ලා හරි කමක් නැහැ. එහෙම නැත්තම් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වුණොත් ඊට පස්සේ හරි කමක් නැහැ. ඔය සටහන දැක්කහම මට මෙන්න මෙහෙම ප්‍රසිද්ධිය කියන්න හිතුණා. මැකෝ වෙලාවක අපි සෙට් වෙමුද? හොඳට ලයිෆ් එක හොඳට විඳින්න, හොඳට කන්න, හොඳට ඇවිදින්න, නාන්න, මේවා දකින්න, hina වෙන්න, සතුටින් ඉන්න හැමෝටම උදව් කරන්න. කොයි වෙලාවකවත් මහා ධනස්කන්ධ ගොඩ ගහගෙන ජීවත් වෙන්න එපා. රැට නිඳ යන්නේ නැහැ. බැංකු පොත් බල බල පොලිය කැල්කියුලේට් කර කර ඉන්නවා. අන්තිමට ඔය පොලිය ගන්නේ ඕගොල්ලෝ නෙමෙයි, තව කවුරු හරි රස්ති අදුකාරයෙක් අරගෙන වියදම් කරනවා. කෑවෙත් නැහැ, ඇන්දෙත් නැහැ, පිනක් කරගත්තෙත් නැහැ. මං කියන්නේ එහෙම ඉන්න එපා. හොඳට වියදම් කරලා, හොඳට කාලා බීලා, හොඳට ඉඳලා, හොඳට සතුටෙන් ඉඳලා, හොඳ දේවල් කරලා හොඳට මිය යන්න. ඉතින් කොහොමත් මැරෙනවා දැන්. දැන් මං කියන්නේ මේ අපි මෙතෙක් කල් කරපු මේ පරම්පරාගත බොරුව දැන් පොඩ්ඩක් පැත්තකට තියලා මේක ඇත්ත මොකද්ද? මේ අපට වැරදිලාද? ඇයි ප්‍රතිඵල අපට නැත්තේ? ප්‍රතිඵල නැත්තේ වැරදිලා නිසා. ඇත්තට ප්‍රතිඵල ලබන්න නම් මොනවද කරන්න ඕනේ? දැන් ඕගොල්ලෝ අපි හිතමු මම මේ කියපු බණ අවුරුදු 20ක් ඇහුවා, නිවන් දැක්කේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට ජීවිතයක් තිබ්බා. කොබලන් එක තේරිච්චයි. අපි දැක්ක නිවනක් නැහැ. ඒනට අපි හොඳට ජීවත් වුණා. අපිට හොඳට කන්න කිව්වා, නිදාසෙ ඉන්න කිව්වා, 100ෙන් ඉන්න කිව්වා. අපි ප්‍රැක්ටිස් කරා. ඒක තමයි නිබ්බාන. ජීවිතේ බරක් කරගන්න එපා. ජීවිතේ වදයක් කරගන්නත් එපා. සැහැල්ලුවෙන් ගෙවලා දාන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙවි අවුරුදු දහස් ගාණක් ජීවත් වුණා වගේ නේ. ඇයි? කිසි බරක් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කිසි ඔළුවේ හිර වුණෙත් නැහැ. ඔළුව හිර කරගන්න එපා. දැන් නිවන් දකින්න ගිහිල්ලත් ඔළුව හිර කරගන්න එපා. එහෙම නම් නිවනත් අතහැරලා දාලා හොඳට ජීවත් වෙන්න. දැන් අපි හිතමු ඔය විහාරේ ඉන්න විහාරවලට ගියාම චිත්‍ර සිය ගාණක් තියෙන රහතුන්ගේ, බුදුවරුන්ගේ. ඔය ඔක්කොටම එකවර පණාවොත් මොකද්ද වෙන්නේ? පිතාගේ හිතල බලන්න. ඒක අමුතු කතාවක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන දේ නෙමෙයි, ඇත්ත දේ ගොඩාක් වෙනස්.